මෙවන විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔඩිනුත් ගින්දර යටිනුත් ගින්දර රට වටේම ගින්දර මැද්දේ අපේ රට එහෙම කියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ රටටම හදිස්සි නීතිය දාලා රට පුරාම උද්ඝෝෂණ තෙල් පෝලිම් කිරිපිටි නැහැ ගෑස් ගන්න තවම මිනිස්සු මහපාරේ ගමනාගමනේ මරුවා සමග වාසේ බහණ්ඩ මිල අහස උසට වේල් තුනෙන් එක වේලක් විතරක් කරන පෞල් ගාන ලක්ෂ 60කට ආසන්න වෙලා ඖෂධ නැහැ තියෙන ඖෂධත් අහස උසට ගිහිල්ලා පොහොර නැ මේ තමයි උඩින් පේන ගින්දර දරා ගන්න බැරි රත් වීම නිසා ජනතාව පාරට එනකොට වීදි බසිනකොට ආණ්ඩුවට තියෙන සරලම විසඳුම හමුදාව දාලා හදිස්සි නීතිය දාලා මර්ධනය කරන එක කැරලි උද්ඝෝෂණ මර්ධනය හා අත්අඩංගුවට ගැනීම තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් රට යටිනුත් ගින්දර මතුවෙමින් තිබෙනවා. ඒ තමයි චීන සහ ඉන්දියානු බල කඳවුරු දෙක පත්තු කරන්න හදන ගින්දර. විශේෂයෙන් ඇමරිකාව දිගින් දිගටම චීනයට බැනවදිමින් ඉන්දියාව හරහා අප රට තුළ ක්‍රියාත්මක වෙනවා. අද පුවත්පත් බොහොමයකම කාටුන් වලට පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු තානාපතිනිය ජනාධිපති රනිල්ගේ ගෙදර දොරට තට්ටු කරන වාරගාන පිළිබඳව තමයි අද කාටුන් බොහොමයක් ඇඳලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය පිට්ටනියේ එක එකාගේ පාපහර කන පාපන්දුවක් වගේ. චීනය එහෙන් ඉන්දියාව මෙහෙන් ඇමරිකාව එහෙන්. ඇමරිකාවට අවශ්‍ය චීනය සමග තියෙන බැඳීම ගලවලා දාන්න. එහෙම කරලා අපව ඉන්දියානු බල කඳවුර තුළ පවත්වගෙන යාම තමයි ඒ අයගේ අවසන් ඉලක්කය. කොහොම වුණත් අපට මේ කල ගියේ දශක 7ක පමණ සිට අප ඉබාගාතේගත් ණය නිෂ්ප්‍රයෝජන ණය සහ දූෂණය නිසා බව අවිවාදාත්මකයි. අප 1948 සිට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. නමුත් අරගෙන තියෙන ණය කන්දරාව දැක්කම සිංගප්පූරු දෙක තුනක් හදාගන්න පුළුවන්කම තිබුණා. අද වන විට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50 පැනලා ඉවරයි. අපේ රට මුලින්ම ණයක් අරගෙන තියෙන්නේ 1860 ඒ එංගලන්තයෙන්. අරගත්ත ණය ප්‍රමාණය පවුම් මිලියනයක්. අරගෙන තියෙන්නේ දුම්රියේ සේවාව නගා සිටුවීමට. විශේෂයෙන් සුදු ජාතිකින්ගේ කාලයේ වගා කළ තේසා කෝපි ප්‍රවාහනය තමයි මේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ප්‍රධානතම ඉලක්කය අරමුණ වෙලා තිබුණේ. ඒ අනුවයි කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ඉදිකරලා තියෙන්නේ. මේ පවුම් මිලියනේ කොන්දේසිය තමයි හරිම වැදගත්. පවුම් මිලියනේ සහ ඊට අදාළ පොලිය අවුරුදු 5කින් ගෙවලා නිම කළ යුතුව තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙම ණය මුදල සහ පොලිය ගෙවන්න ඕනේ, ගෙවන්න වුණේ අදාළ දුම්රිය මාර්ගයෙන් ලද ආදායම් වලින්. ඒ කියන්නේ ගත්ත ණය හරියටම ව්‍යාපෘතියට දාන්න වෙනවා. ඒ ව්‍යාපෘතියෙන් උපයන ආදායමෙන් තමයි අරගත්ත ණය සහ පොලිය ගෙවන්න ඕනේ. විශ්වාස කරන්න, අපි හරියටම අවුරුදු 5කින් අදාළ පවු මිලියනේ ගෙවලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අපේ රට ගත්ත ණය වලින් කරපු වැඩකුත් නැහැ. අන්තිමට ගෙවපු ණයකුත් නැති තැනට පත් වුණා. විශේෂයෙන් අර නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති තැනට පත් වුණා. 1929 දී රුපියල් 8 කෝටියක විතර ණයක් ගන්න අපි හදලා තියෙනවා. එදා සමහර මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ වෙලා විශාල රැස්වීම් පවා තියලා විරෝධය පළ කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ අප දිගින් දිගටම ණය ගන්නවා. මේ ගත්ත ණය හොරා කෑවා. දැන් මේ මොහොතේ ඇත්තටම අප චීන ණය උගුලක තමයි හිර වෙලා ඉන්නේ. චීනයට උමනා වුණෙත් අපට ණය දීලා මොනවා හෝ අටවලා අපව ණයකාරින් කරලා අපේ භූමිය තුළ සිය බලය තහවුරු කරගන්න. නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළම විතරක් ඒට හොඳම උදාහරණ ලෙස ඇති. රාජපක්ෂ පවුලටත් අවශ්‍ය වුණේ මොන අටමගුලක් හෝ අටවලා සිය මඩිය තර කර ගැනීම. අපේ රට පමණක් නෙවෙයි මුහුද හරි කමක් නැහැ, බදු දෙන්න තමයි රාජපක්ෂලා කැමති වුණේ. අද අපේ ණයවලින් 12%, 15% විතර අප චීනයටයි ගෙවන්න තියෙන්නේ. චීනය තමයි අපේ විශාලතම ණය හිමියා. දැන් ඇමරිකාවේ සමන්ත පව ඇතුළු කිහිප දෙනෙකුම චීනයට මේ ගැන චෝදනා කරන්න පටන් අරන්. මේ එයාලා එන්නෙත් අපට ආදරයට නෙවෙයි. ඉන්දියාවත් එහෙමම තමයි.
මේ සියලු දෙනාම යටින් ගින්දර පත්තු කරනවා තම බලව්‍යාපෘතිවල මේ රට ඉත්තෙක් කරගන්න. තම බලව්‍යාපෘති මේ රට තුළ ස්ථාපිත කරන්න. තම බලව්‍යාපෘති හරහා මේ රටේ ඉතිරි ටිකත් යටත් කරගන්න වක්‍රව මේ හැමෝම උත්සාහ කරනවා. අපේ හිටපු පාලකින්ට වගේම අද ඉන්න පාලකින්ටත් අවශ්‍ය වූයේම ඉන්දියාවෙන් හරි කමක් නෑ, චීනයෙන් හරි කමක් නෑ, ඇමරිකාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් හරි තවත් ණය අරගෙන ඒ ණයවලින් පෝලිං ටික නැති කරලා තව අවුරුදු දෙක තුනකට අපට කන්න දීලා ඒ ණයවලින් යම් සාධාරණ ප්‍රමාණයක් ගහ ගන්නවා නෙමෙයි ඉතාම අසාධාරණ කොටසක් හූරගෙන තමන්ගේ කවුන්ට් වලට දාගන්න එක. ඕක එදා අද සහ හෙටත් වෙන්න පුළුවන්. ඇත්තටම 1948 පසු කිසිම පාලකයෙකු මේ රට හරියට කියවන්නේ නැතුව උද්දච්ච මතවල සිට ක්‍රියා කරමින් ඉන්නවා. මේ රටේ ඉන්න බුද්ධිමතුන්න සත්ත පහකටවත් ගණන් ගන්නේ නැතුව වැඩ කරමින් ඉන්නවා. ඒ අය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ තමයි ලෝකේ ඉන්න ලොකුම බුද්ධිමතුන් ඉන්නේ කියලා. හොඳම උදාහරණය අරගලකරුවන්ව දැන් කැරලිකරුවන් සහ කුඩුකාරීන් ලෙස සමස්තේම අර්ථ දක්වමින් සිදු කරන මර්ධනය. සැබෑවටම 1971 සහ 88-89 තරුණ නැගිටීම් ආයුධ සන්නද්ධ වුණා. අමතක කරන්න එපා, මේ තරුණ නැගිටීම් පිළිබඳව සොයන්න හේතු අධ්‍යයනයට තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ 1990 මේ තියෙන්නේ ඒ කොමිසම් සභා වාර්තාව, ඒ පොත. එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස තමයි එහෙම කළේ. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක ඇතුළු 7 දෙනෙකුගේ මූලිකත්වයෙන් තමයි මේ කොමිසම ක්‍රියාත්මක වුණේ. ඒ කොමිසම තරුණ කැරලිවලට හේතු දැක්වුවා. එදා ආයුධ සන්නද්ධ අරගලයෙන් පසුව පවා කොමිසම මෙහෙම එකක් යෝජනා කළා. රජය අතිශයින්ම කාරුණික හා අව්‍යාජ සුහදතාවයකින් කටයුතු කළ යුතුයි. මේ දැන් යන ක්‍රමය නෙමෙයි. ඉතාම වැදගත් යෝජනාවක් අදින් අවුරුදු 32කට කලින්. ඒ කියන්නේ මේ කොමිසම පත් කරලා අවුරුදු 32ක් වෙනවා දැන්. ඒ කොමිසම යෝජනා කළා. මොකද්ද ඒ වැදගත්ම යෝජනාව? ප්‍රජාතන්ත්‍රවාදයට වඩ වඩා නැඹුරු වීම, බලයේ ප්‍රමාණවත්ව පැවරීම හා සංවාදය. ප්‍රජාතන්ත්‍රවාදයට වඩ වඩා නැඹුරු වෙන්න කිව්වා, බලයේ ප්‍රමාණවත්ව පවරන්න කිව්වා, සංවාදයකට යන්න කිව්වා තරුණ තරුණීන් එක්ක. මේ තමයි කොමිසමේ ඉතාම වැදගත්ම යෝජනාව. තව තියෙනවා. ඇත්තටම ප්‍රජාතන්ත්රවාදයට වඩා නැඹුරු වීම වෙනුවට රජයන් දිගින් දිගටම කරන්නේ පැසිස්ට්වාදී ලේබල් අලවමින් මර්ධනය කරන එක. බලයේ තරුණින් හා බෙදාගන්න බවක් නම් පේනතෙක් මානයක නෑ. අවුරුදු 70-80 පනිනකන් පාර්ලිමේන්තුව දාලා යන්නේ නෑ, බදාගෙන ඉන්නවා. සංවාදයේ ඉතාම අවශ්‍යයි කියලා තියෙනවනේ කොමිසම කිව්වා එහෙම. නමුත් වත්මන් තරුණ පරම්පරාවට සංවාදයට තියෙන ඉඩ බිඳුවයි. අරගලය තුළ තමයි යම් ප්‍රමාණයකට එයාගේ අදහස් එළියට ආවේ. නමුත් ඒ අදහස් එක්ක සංවාදයකට යනවා වෙනුවට කුඩ්ඩෝ, රවුල්කාරීන්, ගණිකාවන් ආදී විවිධ ලේබල් ගහමින් සමස්ත අරගලයම හැල්ලුවට ලක් කිරීම තුළ පමණක් කවදාවත් මේ තරුණ අදහස් වලට ඉඩ ලැබෙන්නේ නැති බව බැලූ බැල්මටම පේන්න තියෙනවා. හුදෙක්ම අප තරුණ අදහස් වලට ගරු කරන අයයි පවසමින් ඒවා මර්ධනයට ක්‍රියා කිරීම තුළ වසර 32ක කොමිසම් සභා වාර්තාව යළි කියවන්න කියලා අද ටෙලිවැකිය ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් ඉල්ලා සිටිනවා.